ඔයාලා දුවව මල්ලඟට එක්කන් ආවා. She really needed help. එයාගේ හිතේ ලොකු තරහක් තියෙනවා, බයක් තියෙනවා. ඇත්තටම එයා පිළිගන්න කැමති නැහැ එයාගේ අම්මයි තාත්තයි ඩිවෝස් වෙන්න හදන එක. මොකද එයා දන්නවා ඔයාලා දෙන්න එකිනෙකා එක්ක සතුටින් නෙමෙයි ඉන්නේ කියලා. ඒත් ඔය දෙන්න වෙන් වෙනවා කියන එක එයාට දරා ගන්න බෑ. මොකද එයා හිතන්නේ හැපි ෆැමිලි එකක් කියන්නේ එකට අම්මා තාත්තා දරුවෝ එකම ගෙදර ඉන්නවයි කියන එක එහෙම නේද? ඒත් එයාට මෙතනදී ආගේ පවුල නැති වෙනවා කියන එක දැනෙනවා. මිසෙස් ෂා, මං හිතන්නේ ඔයාගේ දුව ඔයා නිසායි වැඩිපුරම හිත රිදවගෙන තියෙන්නේ. මොකද එයා හිතුවේ නෑ ඔයා මෙහෙම කරයි කියලා, මෙහෙම ලොකු තීරණයක් ගනී කියලා. එයා හිතන්නේ එකපාරටම එයාගේ අම්මා කලින් හිටියා වගේ නෙමෙයි කියලා. මොකද ඔයාමනේ කියලා දීලා තියෙන්නේ නේද? සමාව දෙන එක වගේම සමාව ගන්න ප්‍රතිපත්තිය. ඒ නිසා සමහර විට එයා ඔයාගෙන් ඒ දේවල් බලාපොරොත්තු වුණා. ඒත් ඔයා ඒ දේවල් කරේ නෑ. ඒක එයාට ලොකු ෂොක් එකක් වෙලා තියෙන්නේ දැන්. ඉතින් ඔබත් මේ කියන්නේ අපිට හැමදේම අමතක කරලා එකට ඉන්න කියලාද? ඒකෙන්ද ස්වීටිව පින්කිව හොඳ කරන්න පුළුවන්? ඒක විතරද තියෙන එකම විසඳුම? බලන්න මං එහෙම කියන්නේ නෑ. ඔයාලගේ දුවගේ සතුට වෙනුවෙන් ඔයාලගේ හිත මරලා දාලා එකට ඉන්න කියලා. ඒත් එයා මේ ෂොක් එකෙන් ගලව ගන්න නම් එයාට ඒ දේවල් තේරුම් කරලා දෙන්න කාලේ ඕන වෙනවා. එහෙම නේද? ඔයාලා දෙන්නට එයා එක ගොඩක් කාලේ ගත කරන්න වෙනවා. එයාට මොනම වෙලාවකවත් දැනෙන දෙන්න හොඳ නෑ. ඔය දෙන්නගේ ඩිවෝස් එක නිසා එයාට එයාගේ අම්මගේ තාත්තගේ ආදරෙත් නැති වෙනවා කියන එක. මං දන්නවා ඔය දෙන්න තීරණය කරලා ඉවරයි ඔයාලා වෙන් වෙනවා කියන එක. ඒත් ඒ දේ එයාට ආදරෙන් ආදරෙන් වගේම පරිස්සමෙන් කියලා දෙන්න වෙනවා. එයාට ඒ දේ තේරුම් යනකම් ওই දිනට තත්ත්ව පාලනය කරගන්න වෙනවා. මොකද එයාට බයයි එයාට අම්මව නැත්නම් තාත්තව දෙන්නම නැති වෙයි කියලා. බලන්න මට බෙහෙත් දෙන්න පුළුවන්. ඒත් ඒක తాවකාලික විසඳුමක්. ඇත්තරම පින්කිට මේ වෙලාවේ බෙහෙත් නෙමෙයි ආදරයයි අවධානයයි වැඩිපුර ඕනේ. ওই දෙන්නවයි ඕනේ. ඒක තමයි හොඳම ප්‍රතිකාරය. දෙමෝපියන්ගේ ආදරයයි හොඳම බෙහෙත. ඇත්තටම මන්නා යෝජනා කරන්නේ ඔයාලා එයා එක්ක එළියට යන්න, වැඩි කාලයක් එයා එක්ක ගත කරන්න කියලා. අපි ඒ විදිහට කරන්නේ.